පටිගය කියන්නේ ගැටීම ඇලීම යම්සේද ගැටීම එනවනේ ඇලුනේ එක 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 ගුණයකින් නම් ගැටීමක් නැති වෙද්දි එක ගුණයයි 10 ගුණයකින් ඇලුනොත් ගැටීම 10 ගුණයයි ගොඩාක් ඇලුනොත් තරහ යන ගතියත් වැඩි දැන් ළමයින්ට අපි කියමු තාත්ත කෙනෙක් දැඩිව ඇලුම් කරයි ඒ ළමයි තාත්තට විරුද්ධව නැත්තම් තාත්ත කිතර දෙන දෙයක් කළොත් දුක කොච්චරද අර ඇලීම යම්සේද ඒසෙම් අපි දුවෙක් කියලා හිතමු දුවෙක් මලක් වගේ හදලා හිතන් ඉන්න හොඳට පෝරු වෙනක් ගල කසාද බඳලා දුව දීග දෙන්න ඊට පෙර මේ දුව කාත් එක්ක රහාද වෙලා හඳපාණි පැනලා යනවා දුකද අතිශයින් දුකයි නේ මේ තාත්තා දුක් විඳින්නේ ඇයි දුව කෙරෙහි බැඳුණු සිත නිසා එහෙනම් පටිගේනවා ඇලෙන්නේ යම්සේද පටිගයත් එපමණයි පටිගය කෝඩ තේරුණාද කාමරාග කෝඩ තේරුණේ නැති වෙන්න පුළුවන් නමුත් අර වෙන්න සිද්ධිය කාමරාගේ මොකද්ද හිස සිඹිනවා ඔළුව අත ගන්නවා ඇඟ පිරිමදිනවා තවනවා කෑම ටික ළඟට ගෙන දෙනවා කවනවා ඒ මොකද්ද කාමරාගය ළමයි වඩා ගන්නවා හුරුතල් කරනවා සිප සනසන ඒ මොකද්ද කාමරාග වාහනේ ඕදනවා ඉහ දානවා කවරේ දානවා මොකද්ද කාමර පුටු සැටිය ගේනවා උඩින් වෙද්දක් දානවා වාඩි වෙන්නේ ඒ මොකද්ද ඔය වගේ මොන තරම් මේ ඇලීම කාමරාගය කිව්වම දැන් කාමයකම වැරදියටම නිතන්නේ එහෙම නෙවෙයි මේ හැම සිද්ධියමයි ති කෑම ගැන තියන රාගෙත් කාමරාගය කෑමරාගය කියලා කියන්නත් පුළුවන් හැබැයි ඒකත් කාම රාගය රස තෘෂ්ණා දැන් වැටකොළුයි බණ්ඩක්කයි පතෝලයිම කාලේ පා වෙලා එතන හොඳ හෝටලෙකින් අද කන්න ඕන කියලා ගිහිල්ලා මොකද කරන්නේ රයිස් එකක් දාගෙන කනවා දැන් රසද නැද්ද නෝනගේ වැටකොළු කාලේ පා වෙලා නම් මහත්තුරු මොකද කරන්නේ නොකියාම යනවා ගිහිල්ලා කියන්නේ කිව්වොත් අඩපාලියන්නේ එතන ප්‍රශ්නයක් අර කෑවේ නෑ වගේ ඉදර එනවා ඊට පස්සේ අවිලාර තියෙන වැටකොළුත් පොඩ්ඩක් අත ගාලා කාලා විසි කරලා හරි දානෝ පේන්නේ නැති වෙන්නේ ඇයි මොකද රස මදි වුණා වෙන හෝටලෙකින් ගිහිල්ලා අලුතෙන් කනවා යා රස ගැන මම මේ කියන්නේ කෑම රස ගැන ඒතර ඒකත් මොකද වුනේ කාමරාගයක් එකම දේ කනකොට එපා වෙනවා අලුත් අලුත් කෑම જાති ඕන වෙනවා හොඳ වෙනවා ස්පර්ශය ගැනත් එච්චරයි දැන් කාමයේ වුණත් කාලයක් තිස්සේ කෙනෙක් ඇසුරු කරගෙන යනකොට මෙයා සමහර විට හිතන මේක ඇති දැන් ඒක එපා වෙනවා ළඟට කයෙන් බැරිුණා හිතින් හරි පෙම් කරනවානේ ඔය අපේ සමහර ගීත සාහිත්‍යයෙන් දෙක තුලා තියෙනවා නේද සිතින් විතරක් කරනවා කියන්නේ ඒක හොඳයි මම කිව්ව බොහොම හොඳ දෙයක් දැන් කොරෝනා නිසා මේ කාලෙත් හොඳ වැඩක් ඇයි දුරින් ඉන්නේ දුරින් සිඳගෙන තමයි බලන්නේ ආ බොහොම හොඳයි මීටරයක් දුරින් ඉඳන් බලත්වා එතකොට ලෙඩේ බෝ වෙන්නේත් ලෙඩ බෝ වෙන්නේ නැහැ වෛරස් බෝ වෙන්නේ නැහැ තවත් වසංගත රෝග ඇඟේ තිබුණොත් ඒව බෝ වෙන්නේ නැහැ සිල් කැඩෙන්නෙත් නැහනේ දුරින් ඉඳන් බැලුවොත් සිල් බිඳනවද නැහැ දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් දියාන දුරින් ඉඳන් බැලුවොත් සිල් බිඳෙන්නේ නැහැ අතේ දුරින් ඉඳන් බැලුවට කමක් නැහැ ශ්‍රද්ධාවෙන් හරි මොන සිතින් හරි ඒක අපි දන්නේ නැහැ අතනත් හොඳයි මේ ප්‍රේම කතාව මොකද ඒකේ තියෙන ලස්සන කතාවක් තියෙනවා දුරින් ඉඳගෙන බලන්න ආන්න බලන්න හරි ලස්සනයි ඒක මේ බොහොම අහිංසක ප්‍රේම කතාවක් නේද දරුණු නැහැ ස්පර්ශ කළේම නැහැ දුර සිටියා සිල් බිඳුනේම නැහැ එන අන සීලය ආරක්ෂා වුණා අසනීප වසංගතලින් බේරුණා හේතුව මොකද හිමි නැහැලු වෙන කාගේ හරි කෙනෙක් දිහා තමයි මේ බලන් ඉඳලා තියෙන්නේ. ඕවා වැඩි දුර අල්ලන්න ගියොත් එම කුටි කාලා මැරෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා තමයි දුරින් ඉඳ බලන්නේ. නැතුව මේ සිල්වත් කමට නෙවෙයි. අයිති නැති නිසා ආන්න බලන්න. එහෙනම් ගොඩක් කරාට අපේ මිනිස්සුන්ට පුරුද්දක් තියෙන අයිති නැති දේවල් දිහා වැඩිපුර ආසාවෙන් බලන් ඉන්නවා. කවදාවත් නොලැබෙන දේවල් දිහා එහෙම හරියට බලන්න ආසයි. ඇයි ලැබෙන්නේ නැතිනේ? ලැබිච්ච එක දිහා වැඩිය බලන්නේ. ඔකෙත් හැමදාම පේන එකනේ. අනුන්ගේ එකක් බලනවා. නේද එහෙම නේද තමන්ගේ දේ දිහාද වැඩියෙන් බලන්නේ අනුන්ගේ දේ දිහාද තමන්ගේ වාහනේත් හොඳ එකක් ඒත් අපි බැලෙන්නේම අනුන්ගේ එක දිහා මේක වඩා එක මොනවාද ඔප්ෂන් තියෙන හොඳයිද බලන්න ගෙදරකට ගියත් අපේ ගෙට වඩා මේක ලොකුද ගේ ලොකුද සැප වැඩිද මනිනවද නැද්ද හොයනවා ඒ නිසා මේ විදියටම කාමරාගේ ස්වභාවය තමයි හොඳ හොඳ දේ හොයනවා ඒක නැති වුණ වෙලාවට පටිගේ එතනම තියෙනවා මේ දෙක එකට සම්බන්ධය අත්තල් බැනන් ඉන්න නිසා තමයි එකශණේ නැති වෙන්නේ එක පැත්තෙන් කාමරාගෙ නැති වෙනකොට ඉබේටම පටිගෙත් නැති වුණා එහෙනම් සකදාගාමී ඵලයේ තුනී කරා අනාගාමී ඵලයේදී සම්ඡේද වශයෙන් ප්‍රහාණය කළා අරිහත් මාර්ගශණේදී ඊට පස්සේ පෙන්නනවා රූප රාග කියලා කියනවා
රූප රාග කියන්නේ මොනවටද? රූපේ රාගයට. නෑ රූපේ රාගය නයි කාම රාගය වෙන්න. මේ කියන්නේ රූපාවචර ධාන රූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදීමේ කැමැත්ත. ඒක තියෙනවනේ. දැන් අනාගාමි ආරයන්වහන්සේ කොහොමද රූපාවචර බ්‍රහ්මලෝකෙ තමයි යන්නේ? ඔබ අහලා තියෙනවද ඒක? අනාගාමනා කොහෙද යන්නේ? අවිය අතප්ප සුදස්ස දස යකනෙට්ටක. පංචසුද්ධවාස. ඊට මේ කාම ලෝකෙට එන්නෙම නෑ. තව තැනක තියෙනවා අරූප ලෝකෙටම යන්න පුළුවන් කියලා අනාගාම වෙලා. එහෙදි ඉතුරු මාර්ගඵලෙ අවබෝධ වෙන බව සඳහන් වෙලා තිබුණා අභිධර්ම පිටකේ. ඉතින් ඒක අපි පැත්තකින් තියමු. රූප රාග අරූප රාග දෙකම තියෙනවා. දැන් ඒකෙන් අපි ගොඩාක්ම අහලා තියෙන්නේ මොකද්ද? සුද්ධවාස පහේ ඉපදෙනවා කියලා. රහතන් වහන්සේට මේකත් නැති වෙනවා. දැන් අනාගාම වුණාට පස්සේ ඉතුරු ටික නේ ඔය පහ. අර ඕරම්භාගයේ සංයෝජන ටික නැති වුණා පහම දැන් අනාගාම වෙනකොට හැබැයි උද්දම්භාගයේ පහක් තියෙන උඩි. හැබැයි අච්චර දරුණු නෑ. තුණී දැන්. මොකද ඔකම අමාරුම වැඩේ කලින් කරලානේ තියෙන්නේ. පොරවෙන් කපනවා ඒ කපලා නැති කෙනෙක් ටික. සෝවාන් වෙලානේ තියෙන්නේ. ඒතර ටික මේ ආත්ම හතක් කළොත් කොහොමද සිද්ධ වෙනෝනේ? මෙහෙදි රාතුණ තියෙන ආයි කොහෙච් යන්න බෑ. මෙතනම අවසන්නේ. අනාගාම වෙලා මෙහෙන් ගියා නම් කෙලින්ම එතන ඉපදෙනවා. එහෙදි රහත් වෙනවා. සෝවාන්නාදී දෙවි කෙනෙක් අනාගාමනොත් එහෙන් චුත වෙලා ගිහිල්ලා ඒත් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. මොකද යාට වැඩක් නෑ අතන ඉඳලා. දැන් අපිට ආසාව නැත්තම් අපි ගිහිල්ලා නටන දණ ඉඳලා වැඩක් තියෙද? මිනිස්සු නටන අපේ ඇඟේ හැප්පෙනවා. අපි පෙරලෙනවා. ඒත් නටන අයටත් බාධාවක්. නටන බලන්න නැටුම් බලන්න නැති කෙනෙක් එතන ඉඳී. එහෙනම් කාමයන් විඳින ඇඩ එහෙ ඉන්න දීලා මොකද කරන්නේ? අරශාවකයා. දිව්‍ය ලෝකෙන් චුතව සුද්ධාවාසයට යනවා. එහෙනම් සුද්ධාවාස මහා කල්ප 1000 2000 4000 8000 16000 වශයෙන් එකින් එකට අවශ්‍ය තියෙනවා. දැන් කොච්චර ආශ වෙනුන ප්‍රශ්නයක් නැහැ. මොකද නিত্য වශයෙන් නිවනටපත් වෙන නිසා. හැබැයි ලෞකිකත්වයෙන් ඒවට මේ අරූප ලෝකවල ගිය කල්ප 84000 දක්වා තියෙනවනේ. හැබැයි කවදා හරි ඉන්න කන්සුවයි. දුකක් නැහැ නිදාගත් වගේ තමයි. චුත වෙලා ආයි කවදා හරි මේ පහලට වැටලා මෙතෙන්දී ආයිපව් කරගත්තොත් නිරේටත්. ඒකයි කියන්නේ පෘථග්ජන භාවයෙන් ඉහළට ගියාට වැඩක් වෙන්නේ නැහැ කොච්චර. ඒක හොඳයි. ඉතින් සුවයක් විඳිනවා. නමුත් ස්ථිර නැත. උක්කිත්තා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා බවග්ගතම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුක්ගති. පුඤ්ඤ තේජස නිසා, ඒ කියන්නේ ධාන බලය නිසා. බවග්ගය කියන නේව සංඥා නා සංඥා දෙන කල්ප 84000ක් ආවිෂ. ගියත් බවග්ගතම්පි සම්පත්තා බවග්ගයට ගියත් පුනා ගච්ඡanti දුක්ගති. සසර ගතියට වැටිලා ආය පහලට වැටෙනවා. ඔය හොඳ මේක දේශනාව කළේ සූකර පෝතිකාවට. බ්‍රහ්ම රාජයේ කියලා ඉහිලට මෙයා මොකද උනේ? ආයිමත් ඊරිබැටික්කෙක් වුණා. බුද්ධ කාලේ භාග්‍යවතුන් වහන්සේ වහම උනේ ඊරියෙක් විදියට. සිනහ පහල කරා. පස්සේ ගෝඨාභයර යෝධයාගේ බිරිඳ වෙලා මෙහෙදි රහත් වුණා ලංකාවේ. පිරිනුවම් පැවිස උත්තම චරිතයක්. හොඳ පාඩමක්. මොකද්ද? කොච්චර ඉහිලට ගියත් ලෞකිකත්වයේ ස්ථීර නැත. පුතච්චන භාවයේ ස්ථීර නැහැ. හැබැයි ආර්ය ශ්‍රාවකෙක් කියලා ඉහළට යනවා කියන්නේ අයලින් ඉහළටම ගිහිලා අවසන් කරනවා. අකනිටාවදී ගමන අවසන් වෙනවා. රහතන් වහන්සේට රූප රාග නැති වෙනවා. අරූප ලෝක යාමේ තණ්හාව තිබුණා. අතන ඉතුරුලා ඒක නැති වෙනවා. උද්දච්ච මාන අවිච්ඡා. හිතේ විසිරීම කියන ගතිය, චලනයේ චංචල ගතිය නැති වෙනවා. නිශ්චල වෙනවා. මාන ගතිය නැති වෙනවා. මැනීමෙන්තර වෙනවා. නිහතමානී වෙනවා. අස්මිමානිය දුරු වෙනවා. මමය කියන මැනීම දුරු වෙනවා. නැත්තම් මම උසස්ය කියන ගැනීම දුරු වෙනවා. අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය නොදැනීම කියන අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. ආන්න බලන්න. එහෙනම් ওই විදිහට තමයි කෙලෙස් සතුරන් නසන්නේ මාර්ගශන හතරෙදී. එතෙන්දි ඵලසෝ විඳ ගන්නවා අරිහත් ඵලයේදී. අර විදිහට වේදනා සංඥා ආස්වාස පස්වාස විතක්ක විචාර ප්‍රහාණය නොසෙල්වි නිහඬව නිසලව කයත් සිත නිරුද්ධ කරගෙන දවස් 7ක් උපරිම වශයෙන් මනුෂ්‍ය ලෝකෙදී මේ නිවණේ සුව විඳිනවා. බ්‍රහ්ම ලෝකවල මම කලින් දේශනාවෙන් මතක් කළා සීමාවක් නැතුව ඒ සුව විඳිනවා. ඒ 7කට සීමා වුණේ ශරීරයට ආහාර නැතුව පවත්වන්න පුළුවන් දවස් 7යි. ඒ 7 වෙනි දවසේ නැගී හිටපු රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට හෝ යම් කෙනෙක් දානයක් පූජ කරගත්තොත් පින්ඩ පාතයක්. එයාට 1000වසම ආනිසංස රජ සම්පත් සිටු සම්පත් මහේසාක්‍ය සම්පත් ලබා දෙන්න සමත් වැඩි කලන ගොස් එදිනවසම ලැබෙනවා. දැන් දවල් දාන්න පූජ කරන්නේ හවස් වෙනකොට ලැබෙනවා. ඉතින් මහදන සිටු පුත්‍රයාගේ කතාවල අපිට පේන අර කුඹුරේ ඔක්කොම පස් රත්තරන් උනේ. ඒ නිරෝධ සමාපත්තිය නැගීටපු රහතන් වහන්සේට දානයක් පූජා කරපු ලොකු දෙයක් නේ, සුළු දෙයක්. වීපර ටිකක් පූජා කරගත්තු ලාජා
දෙවදුව කලින් ආච්චිනේ එතන මැරිලා ඒ ගමම ගිහිල්ලා දෙවලෝ ඉපදුනා. එන ආනිසංස බහුලයි. ඒ නිවනට සමාදින්න පුළුවන් තැන. ඊළඟට කියනවා කෙලස් අරස සසර අරසින්දලුවා. සංසාර වටේ, ක්ලේශ වටේ, විපාක වටේ. එතන සංසාර වටේ ගැන අද අපි කතා කරමු. ක්ලේශ වටේ දැන් කිව්වනේ කෙලස් වට ගමන. විපාක වට ගමන. කර්ම රසස් කරාන විපාක වටේ සසරේදී ආයි ලැබෙනවා. වටේ යනවා. අවසන් වෙන්නේ නැහැ. ලෞකික කුසල් කරාන ඒ විපාක ලැබෙනවා ලෞකික ලෝකේ. කාම ලෝකේ. රූප ශක්ති රූප ධාන කළා රස කරගත්තන වැඩුවන ඒ විපාක සිත් ලැබෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකේදී. අරූප ධාන වැඩුවන ආන් විපාක ලැබෙනවා අරූප ලෝකේ. ඒ විපාක වටේ අවසන් වෙන්නේ නැහැ එතකොට. ගමන යනවා. දැන් මේ සසර වටේ වටේ කියන්නේ වට ගමන. දැන් ගමන යනවා ඉවර යන්න යන්නේ ගංගා නන් නදී වැලිකඩ තරම් රසරේ කල්ප පසු කරන් අපි ආවා. තාම යනවනේ. තාම අවසන් වෙලා නැහැනේ. ඉබේ අවසන් වෙන්නේ නැහැනේ මේක. මෙන්න මෙහෙම උපමාවක් මම ඔබට කියන්නම් තේරෙන්නේ. කාන්තාරයක යනවා කාර් එකක්. තෙල් ගහගත්ත ෆුල් ටැංක්. තව සෙට් මුකුත් නැහැ මග. ඒ කාන්තාර මෙයා උපරිම වේගෙන් යනවා යන්න පුළුවන් තරම් දුර ශක්තිය. යම් කිසි දැනක යම් කිසි වෙලාවක මේක කොහේ හරි අඩපණ වෙනවද නැද්ද? හිටිනවනේ. ආන්නේ වගේ තමයි අපේ ගමනත්. තෙල් තියනකන් යයි. තෙල් ඉවරුණු ගමන් අපි නතර වෙනවා. තාම තෙල් ටික තියෙනවා. ස්නේහය තියෙනවා. තණ්හා ස්නේහය. තණ්හා වතුර, තණ්හා තෙල් ටික වැක්කිරෙනවා. ආ, එතකන් ගමන යනවා. කොහේ හරි ගිහිල්ලා මේක වැටෙන්නේ අන්තිමට නතර වෙන්නේ තණ්හාව නැති වෙච්ච දවසට. ආ, තෙල් ඉවර වෙච්ච රතේ වගේ. තව තෙල් ගහන්න දැනගුත් නැත. ඒකයි මං කිව්වේ. කාන්තාරික වේගනේ. නැත්තම් කිය ආසෙට් තියෙනවනේ, හෝම ගමක් තියෙනවනේ, මාර ගමක් තියෙනවා. මෙහෙදි තෙල් ඉවරුණාට ප්‍රශ්නයක් නැහැ, ගහ ගන්න පුළුවන්. දැන් කරන්නේ තෙල් ඉවර වේගනේ එනවා, ආයි ගහනවා. අතහැරගෙන යනවා, තව මොකක් හරි අල්ල ගන්නවා. එකක් අතාරිනවා, තව එකක් අල්ලනවා. දැන් තරුණ කාලේ කසාද බැන්දම අල්ලගත්ත නෝනගෙන ඉන්න මහත් එක්ක. ටික දවසක් ගින් අල්ලගත්ත ළමයි. ඊට පස්සේ ළමයි ලොකු වෙලා බැන්දර පස්සේ ඒ ළමයන්ගේ ළමයින් අල්ල ගන්නවා. එහෙමනේ අම්මලා වැඩිපුර තාත්තලත් එහෙමයි. බන බවනා නේ මේ ළමයි හුරුතල් කර කර ඉන්නවා. සසර වටේ යනවා ඉතින් මම. තෙල් ඉවර කර ගන්න දෙන්නේ නැහැ. තෙල් නැවත නැවත තැංගිර පුරවනවා. රෝදෙත් කරකේ වෙනවා ගමනක් යනවා. එන ඇතිවීමකුත් නෑ.